පෞගිය මැයි නමලනිදා පෞගිය අවුරුද්දේ අරගල කාර්යෝ කුඩු කාර්යෝ අයිස් ගහගෙන මේ කරපු විනාශය සැලසුම් සහගතව කරපු දෙයක් ඒ කාටවත් නැහැ කියන්නත් බෑ. කය පැය 18ක් තුල ලංකාව පුරා ගෙවල් 300 ගානක් ගිනි තිබ්බා. ඒ ගෙවල් වලින් වැඩියෙන්ම ගෙවල් ගිනි තිබ්බ ගම්පහ දිස්ත්‍රික්කේ. ගම්පහ දිස්ත්‍රික්කේ මිනුවම් ප්‍රදේශයේ තමයි ගෙවල් 14ක් ගිනි තිබ්බේ. ඇයි ඔහු මේ මිනුවම් ප්‍රදේශයේ ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කේ ඉලක්ක කරගත්තේ කියලා ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඒ වෙන මොකක්වත් තේම නෙමෙයි. කෝතුව රට පුරා ගිහිල්ලා පළවෙනි පළාත් පාර්ලිමේ මැතිවරණයේදී අපේ පක්ෂ නායකින්ගේ රැස්වීමේදී අපි එක්කව වෙලා තරක කරනවාද වෙන වෙනම තරක කරනවාද කියලා කතා කරනකොට මෙතන ඉන්න ඉස්සරහින් අය සාක්ෂිදරයි මම මහින්ද මහත්තයා මහින්ද මහත්තයා අපිට තනි තනියෙන් තරක කරන්න පුළුවන් අපි තනියම දිල්ල මේ කෝට්ටුව ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා එතුමා මගෙන් ඇහුවා ඔය වගේ විශ්වාසයක් ඇතුව කියන්නේ කොහොමද කියලා මං කිව්වා සර් අපි මේ කෝට්ටුව හදනකොට ග්‍රාමසේවක වසමක 20 දෙනෙක් කඳු දාගෙන ඒ 23 23 එක රැස්වීම තියලා ඒ 23 දෙනා 20 දෙනාට තව 10 15 කව කරන්න කියලා ගමේ 3400ක් එක තැනකට ගෙනල්ලා සාකාවල් පිටවලා අපි හොඳ අත්තිවාරමක් හදලා තියනවා ගම්පහ දිස්ත්‍රික්කේ මට ඒ විශ්වාසය තුල ඉඳගෙන කියන්න පුළුවන් කෝට්ටුව තරම තනියම තරක් කරත් අපි කෝට්ටුවේ ජයග්‍රහණය කරන්න පුළුවන් කමක් තියෙනවායි කියලා පැය දෙක තුනක් සාකච්ඡා යනකොට අවසානයේදී මම කිව්වා සර් කොච්චර කතා කරත් තීරණකට එන්න බැන්න වැඩක් නැහැ ඔබතුමාලා ඕන තීන්දුවක් ගන්න මම ගම්පහ දිස්ත්‍රික්කේ කෝට්ටුව තනියම තරක් කරනවා කියලා තමයි මම එළියට බැස්සේ ඊට පස්සේ මේ මං ගම්පහ දිස්ත්‍රික්කේ සියලු දෙනාම එක තැනකට ගෙනල්ලා අපි සාකච්ඡා කරලා මෙහෙම ආරම්භ කරා පළාත් පාර්ලිමේ මැතිවරණය අපි ජයග්‍රහණය කරා ඊළඟට අපිට මුහුණ දෙන්න උනා ජනාධිපතිවරණය අපි කොටාවේ රාජපක්ෂ මැතිතුමාට තරක් කරන්න පක්ෂේ අපි තමුන් නාසේලා ඉස්තව වෙලා තමයි කිව්වේ අපිට කොටාවේ රාජපක්ෂ මහත්තයව තරගෙට දාන්න කියලා. ඔයගලන්ට මතකයි මෙතන බල මණ්ඩලයේ ගෙනල්ල මම ඇහුවා ජනාධිපතිවරණයට කවුද ඔයගලන් නම් කරන්නේ කියලා. මෙතන ඉන්න සියලු දෙනාම කියලා කිව්වා කොටාවේ මහත්තයව තරක් කරමු කියලා. අපි මුළු රටේ මේ මතේවාදී හදලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 69 ලක්ෂයක් ඡන්ද දුන්නා. ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් අත් ගම්පහ දිස්ත්‍රික්කේ 3,65,000කින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව දිනෙව්වා. එදා බැසිල් රාජපක්ෂ මැතිතුමා අපිව ගෙන්දලා නෙළුම් මාවතේ රැස්වීම තියලා ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මගෙන් ඇහුවා හැමෝම ආසදේ දිස්ත්‍රික් නායකයෙක්ගෙන් කීයකින් දිනන්න පුළුවන්ද කියලා. මම කිව්වා ගම්පහ දිස්ත්‍රික්කයේ 103 මාර්ග වැඩි ඡන්ද ප්‍රමාණයකින් දීමයි කියලා. මේ සහන්ලා මිලන්ලා සාකි. එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයා හිනාවිලා කිව්වා මට 103 මාර්ග එපා ප්‍රසන්න. 102කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනුවොත් ඇති කියලා. ඡන්ද ප්‍රතිඵල ගණන් කරනකොට 102 පයින්නකොට බැසිල් මහත්තයා මගේ කෝල් කරලා අහනවා කීයකින් දිනුවොත් කියලා. මම ඉතින් 75,000කින් දිනුවොත් 100කට වැඩි ඡන්ද දිනනවා. 102 සර්ගි ගාන ඉවරයි දැන් මගේ ගාන බලාගෙන මං ඉන්නේ 3 පැන්නම් මං කිව්වා 3 පැන්නා 3 මාර පැන්නම් මං කිව්වා සර් මගේ ගාන හරි හැබැයි තවත් ඡන්ද ටිකක් ගණන් කරනවා ඒ වෙනකොට අපි 3,60 විතර දිනයි කියන්නේ ඒ තමයි ගම්පා ශක්තිය පෙන්නු කුලලා ඊළඟට පාර්ලිමේන්තු ඡන්ද තිබ්බා ඔයගලන්ට මතකයි මම මේ වේදිකාවෙන් ගන් කිව්වා කොහොට්ටුවේ මායිම් ඡන්ද දෙන්න කියලා මට බැන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මා විවේචනය කළා මම දැනන් හිටියා ආණ්ඩුවක් පිළිගන්නවයි පස්සේ ශක්තිමත් දේශපාලන පදර මණ්ඩලයක් තන ආණ්ඩුවකට ගෙන යන්න බැහැ කියලා. අපි මන්ත්‍රීවරු 13 දෙනෙක් ගන්නවයි කියලා මම කිව්වා. ඒ 13 දෙනා මට ඕනේ ආසන 13 දෙනෙක් අපත් කරගන්න. මම මැතිවරණ ව්‍යාපාර ගම්පහ දිස්ත්‍රික්කයේ ආසනේ කැඳවූ කරුණුගේ අපි බෙහෙව්වා. අපි යුද්ධයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ගම්පහ දිනේ මන්ත්‍රීවරු 12 අපේ හඳුනුවනේ. හැබැයි අපි පා කොහොමද තරක කරන වෙලාවේ මන්ත්‍රීවරු 13 දෙනෙක් මේ ගම්පහ දිස්ත්‍රික්කේ ජයග්‍රහණය කරගන්න පුළුවන් කම ලැබුණා. අපි එහෙම හොඳ සංවිධාන ශක්තියක් ගම්පහ දිනපා.
අන්නේ සංවිධාන ශක්තියට ගහන්න තමයි එදා මැයි 9 වෙනිදා අරගලකාරයෝ කටයුතු කරේ.